පළවෙනි වචනේ මොකක්ද? ඔව් පළවෙනි වචනේ අපි යාමලා. යාමලා. ආ දෙවෙනි එක දිලිසෙනවා. දිලිසෙනවා. නා තුන්වෙනි එක දිලුණා. දිලුණා හතරවෙනි වචනය කණාමැදිරියා. ඒ තුන්වෙනි එක. තුන්වෙනි. ඔව් තුන්වෙනි එක දිලුණා. හතරවෙනි එක කණාමැදිරියා. කණාමැදිරියා. තුන්වෙනි එක මොකද? තුන්වෙනි එක ඉගිල්ලුණා. හතර කණාමැදිරියා. පහ පස්වෙනි වචනය ඔය අපි පහ ලියමු. පොළොව. පොළොව. අද ලේසිම වචන දුන්නේ නේද? රයිට් ඔන් නැවත බලන්න. පියාඹලා. දිලිසෙනවා. ඉගිල්ලුණා. කණාමැදිරියා. පොළොව. පොළොව. හරි එහෙනම් පාට පැන්සලක් අරගෙන සූදානම් වෙන්න. හරි වැරදි දාන්න. හරි හැමෝම හරිනේ. සංඥක බයන් එනවා. සංඥක බයන්. දිලිසෙනවා. දන්ත ජලය එන්නේ. ඉගිල්ලුණා. 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 ඌර්ධජ නායන් නේනෝ මේ ලයනු දෙක බලන්න. කණාමැදිරියා. මූර්දජ ලයන්න එන්නේ. පොළොව. ලොයන්. ඉෂිනිග පහෙන් පහයි. හරි පහෙන් පහට තරු දෙකක් දාමු. මොකද වැරදුනේ? කණාමැදිරියා. කණාමැදිරියා වැරදුනා. වචන දෙකකට කැඩුවද? මූර්තජ නයන නැතුව. හොඳයි. හරි අනිත් අයත් එහෙම පුතක් අපිට ඕනම් බලන්න පුළුවන්. මම තෝරගනිපු අයගේ කීප දෙනෙගේ බලන්න. අපි බලමු.
කවුද? තාසිනි බෙන්න නැහැ. ඉනිදුට පේන්නේ නැද්ද? සර් නෑ දැන් නම්. හරි අපි බලමු සෙනු කිගේ. තාසිනි. ඉසිනිගේ බෙන්න නැහැ. හරි එරිදි දාන්න බැරි වුණා මට සර්. සෙනු කි පෙන්නන්න පුතා. තාසිනි සක් නම් කරන්න. හොඳයි ඉල්ලුණා වැරදි නේද? සෙනුකි තව අකුරු ලක්ෂණ කරගන්න ඕන ඔයාට පුළුවන් ලක්ෂණ කියන්න. යයන් එහෙම කට ඇරිලා වැඩි නේ? කට ඇරිලා වැඩි. උඩ බලන්න යයන්ේ කට නේද? තා ටිකක් කට වහන්න වෙනවා. හැබැයි ගොඩක්ම තද කරන්න එපා. නේද? පොළව කියන එකත් මූර්ධජ ණයන්න ටිකක් කැතයි මූර්ධජ ණයන්න කැතයි පොඩ්ඩක් නේ කැතයි කියන්නේ තව ලස්සන ලියන්න පුළුවන් වාර මම දන්නවාට පුළුවන් ඒක නිසා මේ තව ලස්සන අකුරු ලියන්න පුරුදු වෙන්න ඕන මේ දවස් ටිකේ හොඳද හරි හොඳයි මම එකෙක් බැලුවේ අනිත් අයත් ඉතින් ඒකෙන් පෙන්නන්නද තේටි හංස පෙන්නන්නද අමක් නෑ මම එක්කෙනාගේ බැලුවේ මේ අනිත් අය මට පෙන්වන්න උවමනාවක් තියෙනවා නම් මම හරි කිව්වා අහගෙන මේ ඔයාලා මට ෆොටෝ එකක් එවන්න එතකොට මම හරියටම බලලා එවන්නම් මොනවා හරි ගැටලුවක් තියෙන තරම් තියෙනවා නම් ෆොටෝ එකක් එවන්න හොඳද අනිවාර්යෙන් මම මේක බලලා එවන්න හොඳයි අව මම දැන් අර කිව්වේ මේ කවුද හසාරානේ මේ යයන්න මෙන්න මෙහෙම ලියන්න ඔන්නෝම මේ මෙතන කට ඇතුළ නේද පරතරේ වැඩි නේද එහෙම වෙන්න බෑ ඔව් එහෙම වෙන්න බෑ අපි ඕනවට වඩා ඒක කට අරින්න පැහැදිලිනේ පයන්නත් එහෙමයි සයන්න ඒ හැම අකුරක් එහෙමයි හරි ඒව හදාගන්න අකුරු රවුම් කරගන්න ඕන හරිද නේද රවුමට ලියන්න පුළුවන් වෙන්න ඕන ඉතින් ඒ ළමයි පිටපත් ලිවීම අකුරු කැත නම් ඕන දැන් තමන් කල්පනා කරන්න මගේ අකුරු කැතයිනේ දැන් මේ සර් කියනකොට මට තේරෙනවා මගේ අකුරු කැතයි කියලා එහෙමනම් ඔයාලා මොකද කරන්නේ පිටපත් ලිවීම ලියලා මට ෆොටෝස් එවන්න පිටපත් ලිවීම වල සතියකට දෙකක් විතර ලියලා එවන්න එතකොට මම අඩුපාඩු හදලා දෙන්නම් දැන් කවුද ඕ මෙන්න මෙයා දැන් මම බය බැලුවේ කාගේද හසා ඔව් කවුද බැලුවේ සෙනුකි ඈ සේ කෙන්කි පොත් පහක මේ පිටපත් කියලා ඔව් මම දැන් බැලුවේ හසාරාගෙන හසාර මට අසල් ලිවීම මේ මේ පිටපත් ලිවීම එවන්න වෙනවා හොඳේ පිටපත් ලිවීම ලියලා එවන්න වෙනවා මට හසාරා හොඳයි මම අනිත් අයගෙත් ඒ වගේ බලලා නේද කියන්නම් මොකද කරන්න ඕනේ කියලා. හරි එහෙනම් අපි සිංහල පාඩමට යමු අද. නේද පුතේ අද දිනේ ලියන්න 2021 8 වෙනි මාසේ 27. හරි එහෙනම් අපි සිංහල පාඩම කරමු. අද තරුකයට පාඩමෙන් පස්සේ මල් ගැන කවි ඔයාලා ලිව්වා මේ අන්දරේ ගොඩුන්ට සීසෑමේ පණිවිඩය. ඒක පුතේ මම මෙහෙම කරන්නම් ඒක ඔයාලගේ පොතේ තියෙන පාඩමක් නේ නේද ඒක මම කියලා දෙන්න යන්නේ නැහැ හරිද ඒ පාඩම ඔයාලට මම එවනවා එවුවට පස්සේ ඒක print ගන්න පුළුවන් දවසක අරගෙන එක කරන්න හොඳේ right ඒ වැඩේ අපි පොඩ්ඩක් පස්සට තියමු ඉතින් ඒ කතන්දරේ හරිය ලස්සන කතන්දරයක් නේද ඒක ඔයාලා දන්නවා හරි මම දැන් ඒක නෙවෙයි ඔව් අරে අපි අපිට ජීවන චිත්‍රයක් ඇඳලා සින්දු ලියන්න කියලා සින්දුව ඔව් ඔව් ඒක කියන්නේද හදපු එක මල් ගැන නේද මම කිව්වේ එවන්න කියලා මට නේද කවි මට එවන්න ෆොටෝ එකක් දාලා එවන්න කියලා මම කිව්වේ කියන්න එපා දැන් හරි හරි එහෙනම් අපි මේ පාඩමට යමු හරි ඔයාලා වෙන මාතෘකාව ලියන්න තොරතුරු
තුරු පුතේ මේ පාඩමේදී අපිට කරන්න තියෙන්නේ තැන් දෙකක් ගැන තොරතුරු ටිකක් තියෙනවා එකක් තමයි සිංහරාජ වනාන්තරය ගැන තොරතුරක් අනිත් එක තමයි සීගිරිය ගැන තොරතුරු ටිකක් මම දැන් කියනවා නේද ඔයාලට අහගෙන ඉන්න තියෙන්නේ ඊට පස්සේ ඒකෙන් මම ප්‍රශ්න කීපයක් අහනවා හරිද ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ඡේදය පිටපත් කරගෙන ගෙදරදී මම කියන වචන යටින් ඉරියඳින්න තියෙන්නේ වචන සොයා ඉරියඳින්න තියෙන්නේ හරිනේටි වැඩ නේද වචන පහ පහ දෙන්නම් ඕනම් මේ ඒ වචන ඔයාලට නැවත නැවත කියවල බලන්න පුළුවන් ඕන අහගන්නකෝ මේ සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු ටිකක් මම කියනවා සිංහරාජ වනාන්තරය ලෝක උරුම වනාන්තරය මෙම වනාන්තරය රත්නපුර ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක තුන පුරා පැතිර පවතී වනාන්තරයට පිවිසීමේ මාර්ග තුනක් ඇත මිනි ගංගා ඇලදොල සහ කුඩා කඳුද දැකිය හැකිය සත්තු විශාල සංඛ්‍යාවක් මෙහි නිදහසේ දිවිගෙවති ශාක වර්ග බොහෝ ප්‍රමාණයක් ඇත මිරිදිය මාළු වර්ග සමනල වර්ග පක්ෂි වර්ග ගණනාවක්ම මෙහි ජීවත් වෙති සිංහරාජ වනාන්තරය ගැන ඔන්න මම තොරතුරු ටිකක් තමයි දැන් ඔයාලට කිව්වේ හරි ඒ අතරේ මම ඒක ගැන පින්තුරු ටිකකුත් පෙන්වන්නම් මේ තියෙන්නේ ඒ පින්තූර එක එතකොට ඔයාලට තවත් පැහැදිලිව නේද දැනගන්න පුළුවන් හරි මේ තියෙන්නේ අදටේ මම මේ තියෙන සිංහරාජ වනාන්තරේ ගාල්ල මාතර ඒ වගේ දිස්ත්‍රික්ක පුරා පැතිර පවතින වනාන්තරයක් සපෙන්නේ ඉතා විශාල වනාන්තරයක් නේද උඩුගමටත් ළඟ වනාන්තරයක් ඔයාලගේ ප්‍රදේශයට ළඟින් තියෙන නේද වනාන්තරයක් තමයි මේ සිංහරාජ වනාන්තරය. ඒකේ පුතේ මේ ගංගා ඇලදොල දියෑලි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වනාන්තරයේ සංචාරය කරන්න ගියොත් ඇවිදින්න ගියොත් යන්න පුළුවන්. මේ දවස්වල යන්න බෑ. යන්න පුළුවන් ඒ පාරවල් තියෙනවා නේද? ඒ මඟ පෙන්වන්නෝ ඉන්නවා. එතකොට අපිට තියෙන්නේ වනාන්තරයේ සුන්දරත්වය විඳින්මින් කැලේ ඇතුලේ යන්න තියෙන දවසක් විතරදී යන්න පුළුවන් නේද? එතකොට ඔයාලට එහෙම සංචාරය කළොත් ගංගා ඇලදොල කුඩා දියපාරවල් මේ වගේ දියෑලි නේද දකින්න ලැබෙනවා. ඕනනම් ආනත් පුළුවන්. ඉතින් ඒ වගේම පුතේ මේ වනාන්තරයේ සතුන් නිදහසේ ජීවත් වෙනවා. කාගෙන්වත් කරදරයක් නැහැ කෑම සොයාගෙන නිදහසේ ජීවත් වෙනවා. මේ වගේ සතු මේ කුරුල්ලෝ නේද? විශේෂයෙන්ම මෙතන ඉන්න මේ සතු ටිකනේ මම ටික දෙනයි පෙන්නන්න. ඒ සතු නිදහසේ ජීවත් වෙනවා සිංහරාජ වනාන්තරයේ ඇතුළේ. පැහැදිලිද? හරි මම දැන් ඔයාලට මේ ඡේදය පෙන්වන්නම්. එතකොට ඔන්න ඔයාලට පුළුවන් ඔළුවා මේ සිංහරාජ වනාන්තරයේ කියන කොටස කියවලා බලන්න පුළුවන්. හරි අපි කියවලා බලමු එහෙනම් හෙමීට. සිංහරාජ වනාන්තරයේ ලෝක උරුම වනාන්තරය. සිංහරාජ වනාන්තරය. හැමෝම තනි තනිව කියවන්න හෙමීට. සිංහරාජ වනාන්තරයේ ලෝක උරුම වනාන්තරයකි. මෙම වනාන්තර
පවති. මෙම වනාන්තරය රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක තුන. සිංහරාජා වනාන්තරයේ ලොකු උම වනාන්තරයකි. මෙම වනාන්තරය රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක තුන පුරා ගාල්ල ඇර පවති. සිංහරාජ වනාන්තරය හැමෝම දැන් කියවන්න ඇත්තිල මම හිතනවා අහගෙන ඉන්න පුතා දැන් අපි පොඩි වැඩක් කරනවා මේකෙන් පොඩි පැවරුමක් කරනවා මම නැවත මේ ඡේදය පෙන්වනවා ඒ පෙන්වුවාට පස්සේ මම ඉරියන්දින වචන ඔයාලා ලියන්න ඕන පැහැදිලිද මම ඉරියන්දින වචන ඔයාලා ලියන්න ඕන right ඒකට පොතේ ලියන්න ඕ සිංහල පොතේ ලියන්න තියෙනවා හොඳයි අපි එහෙනම් මේකේ පළවෙනි එක විදියට ලියාගනිමු සිංහරාජ වනාන්තරය. ඡයි තල්තුරු කියන එක මාතෘකාවනේ. ඔව් මේ මාතෘකාව එකේ පළවෙනි එක මොකද්ද? සිංහරාජ වනාන්තරය. දැන් මම ඉරියන්දින වචන පහ ඔයාලා පොතේ ලියන්න. එක යට එක ලියුවට කමක් නැහැ. ඔ මෙතන යටින් ලියන්න. විනාඩියක් දෙන්න. ඔව්. එක යට එකද? ඔව් එක යට එක ලියන්න එක යට එක ලියන්න. හරි සර්. හොඳයි සිංහරාජ වනාන්තරය කියලා ලිව්වනේ නේද? හරි ඔන්න මම දැන් ඉරියන් දින ලෑස්ති වෙනවා. සිංහරාජ හොඳයි මෙන්න ඉරියන් දිනවා තරු දාලද නෑ ඕන්නෑ නිකන් ලියන්න දිස්ත්‍රික්ක කියන වචනය ඔව් වචන ටික ලියන්න තියෙන මම ඉරියන් දින වචන ඔයාලට එක යට එක ලියන්න. ආසර්. දැන් ගංගා කියන කොට වැරදිනේ. මේ ඔය ටික ලියන්න ඕනද?
ඔව් ලියන් ලියන් ගංගා කියනකොට හරියුත් ඒ ඔහොම තමයි ගංගා කියන්නේ ගඟ ලියනකොට තමයි සංයක වෙන්නේ හොඳේ මෙතන ගංගා කියලා ලියනකොට සංයක ගයන්නක් වෙන්නේ නැහැ වචන පහ හොඳට කියවන්න සිංහරාජ වනාන්තරය කියන එක නෑ නේද අනිත් වචන පහ හොඳයි දැන් ඔන්න අහගන්න හොඳට මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ කියලා ඊළඟට කරන්න තියෙන්නේ පුතේ මම මේ ඡේදය ඔයාලට පිටපත් කරගන්න එවනවා WhatsApp එකට එවනවා එව්වට පස්සේ ඔයාලා මේ ඡේදය දැන් එවනවද ඕ දැන් අහගෙන ඉන්න ඕනේ නැත්තම් අපිට පටලැවෙනවා ඡේදය පිටපත් කරගන්න මම WhatsApp එකට දානවා. දැම්මට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ඡේදය පිටපත් කරගන්න ඔය වචන පහට යටින් ලියන්න. හැබැයි ඔයාලම ලියන්න ඕනේ නැහැ. ඕනනම් අම්මට හරි තාත්තට හරි එහෙම නැත්නම් අකුරු ලස්සන වැඩිහිටියෙකුට කියලා ලියා ගන්නත් පුළුවන්. නැත්නම් print කරලා අලවන්නත් පුළුවන්. පැහැදිලිද? ඔයාලම ලියන්න ඕනේ. ඔව්. තාලියන්න දැන් ලියන්න එපා ඉස්සෙන පස්සේ හරි දැන් අහගන්නකො ඊළඟට තව ඡේදයක් තියෙනවා මෙතන තියෙන්නේ ලියන්න ඕන ඔව් මම දැන් පොතේ කියන එක චුට්ටක් අහගෙන ඉන්න හොඳද මම කිව්වේ කැමතිනම් print කරලා අලවන්නත් පුළුවන් නැත්නම් වැඩිහිටියෙකුට කියලා ලියා ගන්නත් පුළුවන් පිටපත් කරන්න කියලා පිටපත් කරනවා කියන්නේ ඔයාලම ලියන්න ඕනේ නැහැ පැහැදිලිද ඕනනම් කැමති නම් ඔයාලට ලියන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ සිංහරාජ වනාන්තරයේ චිත්‍රයක් එතන යටින් අඳින්න. පැහැදිලිද මම කියන දේ? ඒ පිටපත් කරපු ඡේදය යටින් සිංහරාජ වනාන්තරයේ චිත්‍රයක් අඳින්න ඕනනම් මම චිත්‍රයක් දාන්නම්. පින්තූරයක් දාන්නම් ඒක බලාගෙන අඳින්න පුළුවන්. හරිද? පැහැදිලි හරි දැන් ඊළඟට තවත් ඒ වගේ එකක් තියෙනවා අපි ඒකත් බලලිමු නේද ඔන්න ඉස්සර වෙලාම අහගන්නකො මේ සර් කියවන එක සීගිරිය සීගිරිය කාශ්‍යප රජතුමාගේ අසිරිමත් නිර්මාණය එය මීටර 180ක් පමණ උස පර්වතයක පර්වතයේ දිගේ ටික දුරක් යන විට කැටපත් පවුර දැකිය හැකිය කැටපත් පවුර අසල සිට ඉහළ බැලූ විට සීගිරි විතුසිතුවම් පෙනේ. සීගිරි පර්වතයේ මුදුනේ කාශ්‍යප රජතුමාගේ මාලිගය ඉදිකර ඇත. ඊට අමතරව පොකුණු විනෝද උයන් නාන තටාක සීත හා ගිම්හාන මාලිගාද තිබී ඇත. සීගිරිය ලෝක උරුමයකි. හරි දැන් අපි ඒක පින්තූර බලමු. නේද සීගිරිය ගැන මම දැන් ඔව් මෙන්න ඒක පින්තූර. දැන් බලන්නකෝ. මේ තියෙන අපේ සිංහරාජ වනාන්තරයේ නේද?
අරේ මෙන්න සීගිරිය මේ තියෙන්නේ විශාල පර්වතයක් නේද ඒ කියන්නේ විශාල ගලක් දුරින්නම් බලනකොට මේ වගේ මේ යන්න පාරකුත් තියෙනවා දිග පාරක් ඒ පාර දෙපැත්තේ පොකුරු තියෙනවා ඔව් පටාක තියෙනවා නේද එතකොට ඒ වගේ ඉස්සර හදපු දේවල් ටිකක් තියෙනවා මේ සීගිරිය මුදුනේ පුටේ පාඩි පෙළවල් තියෙනවා උයන් තියෙනවා ඊට පස්සේ ගල පටාක තියෙනවා ඒ වගේ හරිම ලස්සන තැනක් සීගිරිය මේ ගල මුදුනට ඔව් අහගෙන ඉන්න ඕන පුතේ අහගෙන ඉන්න පුරුදු වෙන්න මැදදී පණින්න එපා කතා කරන්න හරි මේ බලන්න සීගිරිය මුදුනට ගියාට පස්සේ තමයි මේව පේන්නේ ඊට පස්සේ මේ ටික දුරක් සීගිරියේ මැද හරියේ යනකොට කැටපත් පවුර දකින්න පුළුවන් කැටපත් පවුර කියන්නේ පුතේ මේ පේනවල දුඹුරු පාට මේ ගල පැත්ත නෙමෙයි මේ අනිත් පැත්ත පවුරක් තියෙනවනේ නේද නිකන් තාප්පයක් වගේ ඒකේ ඔය ඉස්සර සීගිරිය බලන්න ආපු අය විවිධ දේවල් ලියලා තියෙනවා කවි ලියා තියෙනවා පොඩි කතා ලියලා තියෙනවා නේද ඒවා අදත් අපිට දැක බලා ගන්න පුළුවන් කැටපත් පවුර දැන් නම් පේන්නේ නැහැ දැන් ඔය පින්තූරෙන් පේන්නේ නැහැ ළඟට ගියාම පේනවා ඔකට තමයි කැටපත් පවුර කියන්නේ පැහැදිලිද තාප්පයක් වගේ පේනවා නේද ආන්නේ ඊට පස්සේ පුතේ කැටපත් පවුර ඉඳලා උඩ බලනකොට සීගිරි චිත්‍ර විතුසිතුවම් විතුසිතුවම් කියන්නේ ඒ බිත්තියක අඳින ලද චිත්‍ර නේද විතුසිතුවම් ආයි තියෙන විතුසිතුවම් කාශ්‍යප රජතුමාගේ කාලේ තමයි මේ සීගිරිය නිර්මාණය කළේ තියෙන්නේ මේ තියෙන විතුසිතුවම් ඒවත් අපිට බලන්න පුළුවන් මේ ඉතාම වටිනා චිත්‍ර ගොඩාක් පැරණි. හරිද? ඒ වගේම කාශ්‍යප රජතුමා ඉදි කරන ලද පොකුණු, වැව්, තටාක නේද? ඒවත් අපිට බලන්න පුළුවන්. ඔයාලා චුට්ටක් කියවලත් බලන්න. කක්ගල මීටර 180ක් උසයි. හොඳයි එහෙනම් ඒකෙත් මම මේ වචන පහක් ඉරියඳල එවනවා පැහැදිලිද එතකොට ඒ වචන පහ ඔයාලට තියෙන යටින් ලියන්න පැහැදිලිද ඒ වචන පහ යටින් ලියන්න තියෙන මම ඉරියඳල එවන්නම් ඔකේ ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඕ සීගිරිය පින්තූරයකුත් අඳින්න ඊට පස්සේ මේ ඡේදය පිටපත් කරගන්න නේද ඡේදයක් පිටපත් කරගන්න සීගිරිය පින්තූරයකුත් අඳින්න අපිට පිටපත් ලියන්න ඕනේ පිටපත් කරගන්න කියන පුතේ ලියන්න ඔයාලා නෙවෙයි ඕනනම් අම්මලාට කියලා ලියා ගන්නත් පුළුවන් පැහැදිලිද ඒ කියන්නේ ඕනනම් print කරලා අලවන්නත් පුළුවන් පැහැදිලිද මම කියන දේ කරලා ලවන්නත් පුළුවන් හැබැයි ඊට යටින්
චිත්‍රයක් අඳින්න ඕනේ. එපා මේක මම WhatsApp එකට දාන්නම් මම මේක පුතේ පිළිවෙලට දානවා. ඔන්න මේකට වරද්ද ගන්න එපා. මම යම් පිළිවෙලකට තමයි ඒක දාන්නේ. ඔයාලා මුලින් ඉඳලා ඒ පිළිවෙල බලලා නේද? ඒ වැඩ ටික කරන්න. අපි දැන් භාගයක් කරලා තියෙනවා. නේද? භාගයක් කරලා තියෙනවා. තා භාගය කරන්න තියෙනවා. දැන් සිංහරාජ මනන්දරය ගැන කොටස අපි කරානේ. නේද? ඒක තව චිත්‍රයක් විතරයි නම් දින්න තියෙන්නේ. ඊට පස්සේ සීගිරිය වැඩේ ඒ විදිහටම කරන්න තියෙනවා. ඒවා මේ කරන ගමන් ඔය මේ තොරතුරු ටික කියවන්න ඕන පුතේ. හොඳට කියවන්න ඕන. හොඳේ? රයිට් ලබන සතිය අසාලේ වීමට දෙන්නේ ඔය වචන වලින් එකක් තමයි. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපේ සිංහල පාඩම